ලංකා ක්‍රිකට් දවසින් දවස පහතට වැටෙද්දී අපිට පස්සේ ක්‍රිකට් පටන් ගත්ත බංගලාදේශ කණ්ඩායම දැන් ක්‍රිකට් වලින් අපිට වැඩිය හොඳ ගමනක් යනවා. මේව තමයි බංගලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායම ලෝකස්ලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නත් සමත් වෙනවා. බංගලාදේශ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි යොවුන් ලෝකස්ලානයක අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ. ඒ නිසා අවසන් තරගයේ දිනුවත් පරාද වුණත් මේ ආපු ගමනත් ඔවුන්ට ලොකු ජයග්‍රහණයක්. ඒ ලබාගත් ජයග්‍රහණය ගැන ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් සතුටු වෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද ලෝකස්ලානයට ආපු ගමනේ අපේ ප්‍රවීණ ක්‍රීඩක කියකුණු නවීත් නවාස් තමයි ප්‍රධාන පුහුණුකරු වෙන්නේ. නවීත් මේ කණ්ඩායම හදන්නේ දැන් අවුරුද්දකට වැඩි කාලෙක ඉඳන්. ඒ ගැන බංග්ලාදේශ ක්‍රිකට් තාක්ෂණික ප්‍රධානී කාලිඩ් මහමුද් විදේශ මාධ්‍යවලට අදහස් දක්වලා තිබුණා. අපි මේ කණ්ඩායම හදන්නේ අවුරුදු දෙකක විතර ඉඳන්. 17-15 කණ්ඩායම ලොකු වෙනසක් නැතුව අපි අරගෙන ආවා. ක්‍රීඩකයෝ 20ක සංචිතයක් එක්ක යාලා තමයි දිගටම සෙල්ලම් කළේ. පසුගිය ලෝකස්ලානේ අපේ ප්‍රතිකරුව දුර්වල වෙනවා දැකලා අපි අපේ කණ්ඩායම හදන්න නවීත් නවාස්ට බාර දුන්නා. එයා තමයි මේ කණ්ඩායම මේ තරම් දුරක් අරගෙන ආවේ. මේ ලෝකස්ලානේට විතරක් නෙවෙයි ඉස්සරහ අවුරුද්දට ඔහු සැලසුම් හදලා තියෙන්නේ. ඒ නිසා අපේ ක්‍රිකට් අනාගතය ගැන ලොකු සතුටක් තියෙන්නේ. මේ විදිහට අපේ සම්පත් භාවිත කරලා බංග්ලාදේශ ක්‍රිකට් වලින් හොඳ ගමනක් යද්දී අපේ යොවුන් කණ්ඩායම තරඟාවලිය අවසන් කරන්නේ තරඟාවලියේ 10 වෙනි කණ්ඩායම විදිහට. යොවුන් ලෝකස්ලානේ තරඟාවලිය ආරම්භ වුණු වසරේ ඉඳන් මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෝකස්ලාන තරඟාවලියක පත් වුණු නරකම තැන විදිහට තමයි මෙදා පාර අපේ තරුණයෝ ලෝකස්ලාන තරඟාවලිය අවසන් කරන්නේ. මේ තත්ත්වයට පත් වෙන්න අපේ කණ්ඩායමේ දුර්වලතාවය විතරක් නෙමෙයි බලපෑවේ. බංග්ලාදේශයේ අවුරුද්දක් තිස්සේ එකම කණ්ඩායමක් සෙල්ලම් කරවලා ඒ කණ්ඩායමට අත්දැකීම් දෙද්දී අපේ කණ්ඩායම ලෝකස්ලාන තරඟාවලියකට කලින් මුහුණ දුන්නු අවසාන තරඟාවලිය සෙල්ලම් කළ සංචිතේනුත් 4ක් අයින් කරලා වෙන 4ක් එක්ක තමයි දකුණු අප්‍රිකාවට යන්නේ. ඒක එක සිද්ධියක් විතරයි. බංග්ලාදේශයේ 17-15 කාලේ ඉඳන් අපේ රටේ පුහුණුකරුවොත් එකතු කරගෙන ලෝකස්ලානෙට යන කණ්ඩායම ගැන හිතලා ක්‍රිකට් අනාගතය හදද්දී අපි කොහෙද යන්නේ කියලා හිතද්දී නම් ක්‍රිකට් ලෝලියෙක් විදියට තියෙන්නේ ලොකු දුකක්. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.